It's time for me to cordially invite with pleasure our chief guest, Honorable Ranil Wickremesinghe, Prime Minister of Democratic Socialist Republic of Sri Lanka, to deliver his special address to the gathering. Sir, the podium is over to you. ඇමතිවරුනි තුර්කි ජනරජයේ තානාපතිතුමනි මන්ත්‍රීවරුනි විදුහල්පතිතුමනි ගුරු මණ්ඩලයේ නෝනා මහත්වරුනි සම්භාවනි අමුත්තනි ශිෂ්‍යනි ඔබේ විදුහල්පතිතුමා මේ පාසලේ විද්‍යාලේ ඉතිහාසයයි ආදි ශිෂ්‍යයන් ගැන කිව්වා. එක කාරණයක් අපේ විදුහල්පතිතුමාට කියන්න බැරි වුණා. ඒක මම කියන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි මුස්ලිම් සභාපතිතුමා හමීඩියා අල් හුසේන් විද්‍යාලේ ආදි ශිෂ්‍යයා. මම අහනවා කවුද කියලා. ඒක තමයි ඔය දන්නේ නැහැ ඔයගොල්ලෝ පාසල ගැන. डॉक्टर कलील इति मे विद्यालय अभी विशेष संबंध का तीयन मम्मे आट इसम मे विद्यालय क्यूवे मट मेदकोल पास दीवन करोने कील क्यूवे अपे प्रेमदास जनाद अगमति मेमती उन्म पास अनिल मे विद्यालय दीवन विशेष मट एक विद्यालय कोने मे दीवन करला मैं मुखद सर के लिए हुआ हम क्यों हुआ हमी दिया हुसैनी आय का विशेष इन जीवन क्रांत होने की मट वितरण ने में अपे ये वक्त हिट पुले काम एरिक तसील्ला मैं तुम आटत इट पास से विजयमान मैं तुम आटत ये विजयमान मैं तुम आटत में क्या ने किया लेती हूँ इट पास एक और लेखा खता कल्ला मैं विद्यालय दिवन दिहा बैलू अन्य ये दिवन अपे इदा इंदांग इदिरेट के नहीं नौकेला මම කියන්න කැමතියි. ඉතින් ජනාධිපතිතුමා එවකට හිටපු ජනාධිපති ජයා ජයවර්ධන මහත්මයාට කිව්වා. ඒ වගේ ඉතින් මං හිතන්නේ ජයා ජයවර්ධන මහත්මයා ඉඳන් ප්‍රේමදාස ජන විජේතුංග ජන අපි ඔක්කොම මේ විද්‍යාලය ගැන අපේ අවධානය යොමු කරලා තියෙනවා කියලා මං කියන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මේ විද්‍යාලය ඇතිකරන්න ක්‍රියා කරේ එකාතකින් මේ ඔබතුමා කිව්වට මේක मूल आरंभे तीयन्े मंगिताने एक इतिहास राइतक ओरोबी पाशा आरंभ करपु विद्यालय एक विशेष एकाकद अराबी इतिहासे नवीन इतिहासे अराबी पाशाट विशेष तैनात्न सिद्धि लेब्य वाज्य मारिका लंका लांकिकयान अन्न ये संबंध एक तमय अति कल्लतीयन्े एवं किम तमय विशेषम मे विद्यालय मे पास एकतुकंट क्रियाकू बदूदीन महमूद एम तुम्मा विशेषेवागिम मतगतियागा मेतन इन्नो अपे प्रदेशे मंत्री तो मंडला अपे फौजी एम तुम्मा इन्नो अपे मंत्री तो मन्न एनिसा विशेषेम मम मतकरा कमती अभी तो एक लबेन आधार सियाल मैं मंत्री तुम मट की मैं आटे इन दिवी ना सागर दीन तरह उत्साह तिबुने मंगा मैं आट एक कथा कर दी अद विशेषम अभी मेराटे अध्यापने का मैत्रीपाल सिरिसेन मैं तुम प्रधान अपे आंडव पीवर गणनाव करगण मंगित एक अंदर मेक तमाइ मेदकोल तिबुने प्रधानम पास इसलिए तवैक ये तमाइ कोल अकाडमी है राजकीय विद्यालय अभी मेम पिटवे लागे पटांग लाग मेतन इट वर्ष शांत बस्ती कंदे इटे दम पोलिस अभी कुरुत्म पास्ते मे प्रधान पास मेदकोल मे पास
විශේෂ මතක් කරන්න කැමතියි. ඉතින් මේ වැඩසටහන අනුව අපේ අලුත් ප්‍රතිසංවිධාන අනුව මීටත් වඩා හොඳ අධ්‍යාපනයක් මේ පාසල් වලින් නවීන අධ්‍යාපනයක් ලබා දෙන්න තියෙනවා. මොකද අපිට අරමුණු දෙකක් තියෙනවා. මේ රජයට එකක් අපිට වඩා හොඳ අනාගතයක් මේ තරුණ තරුණියන්ට ලබා දෙන්න. 21 වෙනි සතවාසයේ නවීන යුගයක් තියෙන්නේ. අපි එන කාලේ වැඩිම තුන දුරකථන යන්ත්‍රයක් ගෙදර දාපු එකක් දැන් මේ තියෙනවා iPad තියෙනවා හැම එක්කෙනාම දැන් බලන්නේ ජංගම දුරකථනේ Twitter කරනවා මේ නොකරන දෙයක් නෑ දැන් අලුත් යුගයක් තියෙන්නේ ඒ එක්කම අපේ ආර්ථිකයත් අලුත් කරන්න ඕනේ අපි දැන් විශාල වැඩසටහනක් ආරම්භ කරනවා ඒකෙන් පිට ඒක හැදෙනකොට ඒකෙන් ඒකේ භුක්තිය ලැබෙන්නේ මෙහෙන් පිට වෙන තරුණ තරුණියන් ඒ නිසා අද පාසලේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ ආර්ථිකයක් සමාජයක් හදන ගමන් මෙතන පාසලේ තියෙන අධ්‍යාපනය තවත් දියුණු කරන්නට අපි පියවර ගන්නවා කියන එකක් තමයි අධ්‍යාපනයේ හැම එක්කනාට හැම ශිෂ්‍යශේ ලැබිය යුතුයි හැම දරුවෙක්ටම ලැබිය යුතුයි මොකද්ද අපි කරන්නේ අපි සාමාන්‍ය පෙළ විභාගයක් කියලා තියලා ඒකෙන් අසමත් වෙන ඒකෙන් සමත් නොවන හැම එක්කනා පාසලෙන් පිට කරනවා සමහර දක්ෂ අය ඇත්ත වශයෙන්ම විභාගේ සමත් වෙන්න උවමනා නැහැ එන්නේ එහෙම කියන්නේ ඉස්සෙල්ලාම පාසලෙන් අයින් කරන් දෙන DSN අය DSN එක මෛතුමා ගෙදර ගියාම නිවාඩු වලට පියා අහනවා මොකද්ද එයාගේ සහෝදර එක්කෙනෙක් මම පළවෙනියා එක්කෙනෙක් දෙවෙනියා මෙයාක මම තුන්වෙනියා කියලා ඉතින් හැම එක්කෙනාටම තාත්තා ඈගි දුන්නා ඒ දවස් අධ්‍යා සාන්ත තෝමස් විද්‍යාලයට ගිහින් ඉස්සෙල්ලාම ගියා FR සේනාකේ පන්තියට එතන හිටියා 15ක් විතර. ඒ කාලේ 30ක් 40ක් තිබුණේ නැහැ. ඊළඟට ගියා DC සේනාකේ පන්තියට එතන හිටියා 15ක්. ඊළඟට ගියා DS සේනාකේ පන්තියට. එතන හිටියේ 3 දෙනා. නේම තමයි මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඉගෙන ගත්තා. අන්තිමට අගමැති වුණේ පළවෙනියවත් නෙමෙයි දෙවෙනියවත් නෙමෙයි තුන්වෙනියා. जीवित सटना जनगांटे विद्य दक्ष कंती संगीत दक्षाई क्रीडावट दक्षाई कथाकर दक्षाई ये दक्ष काम हेम दक्ष काम मतुकर अंटोने मूलिक अध्यापन पश्चे अद सामान्य पेल विभागे अट तमंग विश्वविद्यालय तनकटे अन्न डिप्लोमाकर अन्म हकीन अद නැත්තම් තමන්ගේ හැකියාව දක්ෂකම අනුව වෙනත් වෘත්තියක් කරනවාද කියන එක හැටියට අපි සලකන්නේ. ඒ හැම එක්කෙනාට අවුරුදු 13ක් අනිවාර්ය කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තීන්දුව කරන්න ඕනේ අපි යන්නේ කොයි මාර්ගෙද කියලා එච්චරයි තියෙන්නේ. කොයි මාර්ගෙද යන්නේ කියන එක විතරයි තීන්දුව කරන්නේ. ක්‍රිකට් ගහන්න ඕනේ ඉතින් ඉස්කෝලේ ඉඳගෙනම රෝලේ පාසලේ ඉඳගෙන ක්‍රිකට් ගහන්න අපි අවස්ථාව දෙනවා. ඒ ඒ ඒ අනුව තමන්ගේ දක්ෂකම අනුව එතන හැම එක්කෙනාටම 2018න් පස්සේ පාසලේ ඉන්න සිදු වෙනවා. මේ විස්කෝල හමීදා ශ්‍රේණිය විද්‍යාලෙත් ආපහු නෑ. සාමාන්‍ය පෙළෙන් පස්සේ පිට වෙන්න කවුරුත් උවමනා නෑ. හමීදා හුරිසේ නෑ. අනික් වැඩ කටයුතු දක්ෂකම් වලට අපි හදමු. වෘත්තීය දක්ෂකම් තියෙන්න පුළුවන්. ඒවා මං හිතන්නේ විෂයමාලා 20 ගානක් සකස් කරනවා කියලා අධ්‍යාපන ඇමතුමා මට කිව්වා. අන්න ඒක පළවෙනි කාරණේ. අපි කරන්නේ. දෙවෙනි එක ඒ ඉන්න ගමන් අනාගතයට යවන්න ඕනේ. ඉතින් සාමාන්‍ය පෙළින් පස්සේ හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ටැබ්ලට් එකක් ලබා දෙන වැඩසටහනක් අපි ක්‍රියා කරනවා. මම දන්නවා මොකද හිතුවේ කියලා ටැබ්ලට් එක කරන්න. ඒක නෙවෙයි ඉගෙන ගන්න. අලුතෙන් අධ්‍යාපනය ලබා ගන්න. අපි ওই දෙක කරමු. විශාල වෙනසක් ඇති වෙනවා. ඒක මේ පාසල් විද්‍යාල හොඳද නැද්ද කියලා බලන්න අපිට ක්‍රමවේදයක් නැහැ. අර පහේ විභාග විතරයි බලන්නේ. ඒත් හැම අවුරුද්දෙම හැම පාසලකම ප්‍රතිපත්ති හදන්න ඉස්සර තිබුණේ පාසල් පරීක්ෂණ සේවයක් ඇති කරනවා. ස්කූල් ඉන්ස්පෙක්ටර් දේ. හැබැයි පළාත් සභාව වෙන්න පුළුවන් ජාතික මට්ටම වෙන්න පුළුවන් හොඳ ප්‍රතිඵල තියෙනම් ප්‍රතිඵල නැත්තම්
විදුහල්පතිටයි ගුරුවරුටයි වග කියන්න සිදු වෙනවා. ඒ වැඩ කටයුතු කර. පාසල් මණ්ඩල ආවහම මේ වගේම දෙමෝපියන්ටත් ආදි ශිෂ්‍යයන්ටත් එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහන් ටික තමයි අපි කරන් තින්නේ. හැම ගුරුවරයෙක්ටම අපි පුහුණුවක් දෙනවා. 2020න් පස්සේ නුපුහුණු ගුරුවරු ඉන්නේ නැහැ. හැම ගුරුවරයෙක්ම උපාධියක් නැත්තම් යම් කිසි පුහුණුවක් සහතිකයක් ඩිප්ලෝමාවක් ලැබලා තමයි ඉන්නේ. ඒ නිසා තව ගුරුවරු 48000ක් වමනයි 2020 වෙනකොට තියෙන බෑරිතු පුරවන්නයි මේ අලුත් පන්ති දැම්මහම ඒ අය දැම්මම බඳවාගෙන පුහුණු කිරීමේ වැඩසටහනක් ඇති කරනවා. අනික විද්‍යා විද්‍යා නෝන කියලා අපි පාසල් බෙදන්ට යන්නේ නැහැ. දැන් වෙනම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000කට අපි ණය මුදල් දෙනවා පුද්ගලික ආයතන වල හරි ගුරු උප මේ විද්‍යා උපාධි ලබාගෙන එන්න කියලා මෙහි විශේෂයෙන්ම මෙහාට ඇතුල් වෙන්න ඒ පාසල් වල විද්‍යා ගුරු මෙතන කොළඹ අපිට දැනෙන්නේ නැහැ. ඒත් ඈත පළාත් වලට ගියාම ඒක විශාල ප්‍රශ්නයක් ගුරුවරු හොයාගන්න බෑ. ඒ ගුරුවරු ඒ පාසලේ කාර්ය මණ්ඩලයට ඇතුල් කරන්නේ. එම් පිට වෙන්න බෑ. ඉතින් මෙතනින් අපි ආරම්භ කරන්න. මේ කරන ගමන් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහසුත් අරගන්න අපි කොහොමද මේක දියුණු කරන්නේ? කොහොමද ඉදිරියට යන්නේ කියලා? පාසල සමාජයට අයිති. එහෙනම් මේ වටේ මේ පාසල දියුණු කරන්න ඕනේ. රටක් හදනවා නම් ආර්ථිකය හදලා මදි, ව්‍යවස්ථාව හදලා මදි. මේ රටේ තරුණ තරුණියන්ට එහෙමම වැඩ කටයුතු කරගෙන යන්න අපි ඒ අවස්ථාව ලබලා දෙනවා. තිබන් ඒ ගැන තමයි බැලුවේ විශේෂයෙන් කියන්නේ. අපි අධ්‍යාපනයට මුදල් වියදම් කරනවා, රැකියා පුහුණුව වැඩි කරනවා. හැම එක්කෙනාටම රැකියා පුහුණුවක් දෙන්න ඕනේ අන්තිමට පාසලෙන් පිට වෙනකොට. ඒක කරගෙන යන්න. අන්නේ ඒ අනුව තමයි රටේ අධ්‍යාපනයේ දියුණු වෙන්නේ. අපිට අනාගතේ අඩුපඩි ගෙවන මේ ආර්ථිකයක් වෙන්න බෑ. අඩු වශයෙන් අඩුම පඩි රුපියල් 40000ක්වත් වෙන්න ඕන. $300. ඒක තවත් වැඩි වෙන්න. තමන්ගේ දැනුම වැඩි වෙනවා නම් පඩිය වැඩි වෙන්න ඕනේ. වේතන වැඩි වෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමයක් ඇති කරන්නයි මේ අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද මෙතෙන්ට පැමිණි මම ඔබ සියලු දෙනාටම ස්තුති කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු නොවන විදියට කැබිනට් මණ්ඩලයේ දිග්ගැස්සුණා. ඒ නිසා අධ්‍යාපන ඇමතුමාට අපිට උදව් කරන්න එන කොරියන් දූත පිරිසක් ඇවිල්ලා උදේ හම්බෙන්න බැරි නිසා දැන් හම්බෙන්න තියෙන නිසා මෙතෙන්ට එන්න බැරි වෙයි කියලා මට දැනුම් දුන්නා. එතුමාසා ඒ වැඩ කටයුත්ත සාර්ථක කරොත් අපිට ඊ ලයිබ්‍රරි එකක් පාසල් ශිෂ්‍යයන්ට ටැබ්ලට් එක ලබා ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම කියන්න කැමතියි. ඒ නිසා ඔබ සියලු දෙනාටම ස්තුති කරමින් ඔබේ විද්‍යාලයටත් මේ ශිෂ්‍යයන්ටත් සුබ ප්‍රාර්ථනා කරමින් මගේ වචන සමර්පය මම අවසන් කරනවා. Thank you very much, Your Honorable Sir. It is a great honor to our college to witness you gracing this special moments of history.